දුවේ පුතේ, අද අපි ඔයගලන්ට කියන්න යන්නේ චාලි මාමාගේ කතන්දර. ඉතින් මේ කතාව බලලා ඉවර වෙලා ඔයාලා මේ කතාවෙන් ඔයාලගේ ජීවිතයට හොඳ ආහාර පුරුදු ඉගෙන ගනි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කෑම තෝරන්නේ නැතුව හොඳ ආහාර වේලක් ඔයාලා ගනි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අම්මේ තාත්තේ මේ කතාව බලලා ඉවර වෙලා ඔයාලගේ පවුලේ පෝෂණය රැක ගැනීම සඳහා ඔයාලගේ වගකීමත් ඔයාලා තේරුම් ගනි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ, ලෝක ජීවත් වෙන හැම සතෙකුටම ජීවත් වෙන්න ආහාර ඕන කරනවා. මේ බලන්නකො මෙයා, මෙයා යටෙන්නේ තනකොළ මත. තවත් සමහරක් සතු සිංහයෝ වගේ අයට මස් මාංශම ඕන කරනවා. එයාලට කියන්නේ මාංශ භක්ෂක. තවත් සමහරක් අය ශාකාහාර මත හැපෙනවා. එයාලා ශාක භක්ෂක. ඒ වගේ අයට එක වර්ගයක ආහාර විතරක් ප්‍රමාණවත් වෙනවා. මේ ඉන්නේ චාලි මාමයි එයාගේ පවුලේ අයයි. එයාලත් එකම වර්ගයක කෑම ජාතියක් සමාකකා ඉන්නේ. පේන්නේ නම් මිනිස්සුන්ට විවිධ වර්ගවල ආහාර ඕන කියලා චාලි මාමා දන්නේ නෑ වගේ. එයාලා ධාන්‍ය වර්ග සහ පාන් කෑමට ගන්නවා. තාම හොඳ පෝෂණයක් නම් ලබන්නේ නෑ. මොකද පාන් හදන්නේ ධාන්‍ය වර්ගවලින්මයි. එතකොට එයාලා කන්නේ ධාන්‍යම විතරයි. ඒ වුණාට මිනිසාට හොඳ සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ධාන්‍ය වගේම මාංශ ආහාර, එළවලු පළතුරු, මේ හැම දෙයක්ම අවශ්‍ය කරනවා. දැන් බලන්නකො සත්ව ආහාර. මේවා තමයි අපේ මාංශ පේශි වර්ධනයට උපකාරී වෙන්නේ. ඒ වගේම එළවලු පළතුරු, මේවා තමයි අපේ අස්ථි සවිමත් කරන්නේ. ඒ වගේම ධාන්‍ය වර්ග අපිට එදිනෙදා වැඩට අවශ්‍ය ශක්තිය ලබා ගන්න උදව් වෙනවා. චාලි මාමේ, ඔයාට හොඳට වැඩුණු මාංශ පේශි තියෙනවා තමා. ඒ වුණාට තියෙන්න ඕන තැන නෙමේ තියෙන්නේ. බලන්නකෝ ඔයාගේ බඩේ ලොකු. ඔන්න බලන්නකෝ, ඔයාට සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනි හැම දෙයක්ම ඔයාගේ වත්තේ තිබුණා. දැන් චාලි මාමගේ පවුලේ අය හොඳ වෙලා. මේ බලන්න ධාන්‍ය වර්ග, එළවලු පළතුරු, මෙන්න සත්ව ගොවිපලකුත් තියෙනවා. මේ බලන්න, මේ සියලුම දේවල් එයාගේ වත්තේම තිබිලානේ. එතකොට සත්ව ආහාර, ධාන්‍ය වර්ග, එළවලු පළතුරු පලා ජාති, ගෙවත්තෙන් ගන්න මේ සියලුම දේවල් ටික දාලා හදපු රසවත් සුප් එක තමයි මේ තියෙන්නේ. දැන් බලන්නකෝ සෞඛ්‍යමත් ආහාර ගන්න චාලි මාමගේ පවුලේ ලස්සන. ඔන්න බලන්න, කලින් කෑම මේසෙයි දැන් කෑම මේසෙයි තියෙන වෙනස. දැන් ඉතින් චාලි මාමා කෑම ගැන සැලකිලිමත් වෙන හොඳ තාත්තේ. මේ දේ කරන්න මුල්ලුණු විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. චාලි මාමා පොඩ්ඩක් පැත්තකට වෙන්නකෝ. මේ ඉන්නේ චාලි නැන්දා. චාලි නැන්දා තමා සෞඛ්‍ය සම්පන්න හොඳ කෑම වේලක් එයාලට හදලා දෙන්නේ. මේ බලන්න, අපේ මාංශ පේශි වර්ධනය කරගන්න අපිට අවශ්‍ය කරන්නේ මෙන්න මේ වගේ මාංශ ආහාර. මස් වර්ග, බිත්තර, ඒ විතරක් නෙමෙයි තවත් මස් වර්ග තියෙනවා. පීකුදු, ඒ වගේම කිරි,
වැඩෙන දරුවෙකුට අත්‍යවශ්‍ය දෙයක් තමයි කිරි කියන්නේ. ඔන්න බලන්නකෝ කිරිත් එක්ක ළමයි ලොකු වෙන හැටි. එහිඳ අනිවාර්යෙන් කිරි ඔයාලගේ ආහාර වේලේ තියෙන්න ඕනේ. එතකොට මේ සත්ව ආහාර මස් මාළු කිරි බිත්තර අරගෙන ඔයාලගේ මාංශ පේශි ඔයාලා වර්ධනය කරගන්නවා. මාංශ පේශි වර්ධනය වුණාට මදිනේ, ඒ වයින් අපි වැඩක් කරගන්න අපිට ශක්තිය ඕනේනේ. එතකොට ඒ ශක්තිය ලබා ගන්නත් අපිට ආහාර අවශ්‍ය කරනවා. ඔන්න බලන්නකෝ චාලිමාමට ශක්තිය දෙනේවා. ධාන්‍ය වර්ග, අල වර්ග, මේ සියලුම දේවල් චාලිමාමට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙනවා. මේ බලන්නකෝ චාලිමාමගේ අස්ති පද්ධතිය. අස්ති සවිමත් කරගන්න තමයි බලන්නකෝ එළවලු, පළතුරු, පලාජාති මේ හැම දෙයක්ම ඕන වෙනවා. ඒ නිසා තමයි චාලි නැන්දා ගෙදර හොඳ එළවලු පළතුරු වගාවක් පවත්වගෙන යන්නේ. මේ බලන්නකෝ ගෝවා, තක්කාලි, කැරට්, ඒ වගේ ඔයාලට පුළුවන් දේවල් ඔයාගේ ගෙවත්ත වවා ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, පළතුරුත් තියෙනවා නම් හොඳයි නේද? මේ ඔක්කොම එකතු වෙලා ඔයාගේ අස්ති පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ විතරක් නෙමෙයි, දත් ටිකත් ලස්සන කරනවා. අස්ති පද්ධතියට හොඳ පෝෂණයක් නොලැබුණොත් එහෙම අනිවාර්යෙන් ඔයාලගේ වර්ධනය අඩාල වෙනවා. ඒ නිසා නිසි වර්ධනයක් ඔයාලට ඕනේ නම් අනිවාර්යෙන් මේ ආහාර ඔයාලගේ ආහාර වේලට එකතු කරගන්න වෙනවා. එළවලු, පළතුරු, පලාජාති මේවා තමයි අනිවාර්යෙන් අස්ති පද්ධතිය ශක්තිමත් කරන්න ඕන වෙන්නේ. ඒ වගේම මස් මාළු, කිරි, බිත්තර මේ වගේවා ඔයාලගේ මාංශ පේශි වර්ධනය කරලා ධාන්‍ය වලින් ඔයාලට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙනවා. දැන් බලන්නකො මේ ගෙවත්තේ ලස්සන. ඉතින් ඔයාලටත් ලොකු ගෙවත්තක් නැති වුණාට මේ වගේ මස් මාළු, කිරි බිත්තර, ධාන්‍ය, එළවලු පළතුරු උපරිමයෙන් ගන්න පුළුවන් විදිහට ඔයාලගේ පුංචි ඉඩකඩ ඔයාලා පාවිච්චි කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාලගේ කෑම මේසෙත් මෙන්න මේ වගේ ලස්සන වෙන්නේ. මේ වගේ මහන්සි වෙලා ඔයාලට පුළුවන් දායකත්වයක් ඔයාලගේ ගෙදරට ලබා දෙන්න ඕනේ. අම්මලා තාත්තලාට උදව් කරන්න ඕනේ. ඒවා පුංචි ඕගොල්ලන්ටත් පුළුවන්. එතකොට මේ වගේ ලස්සන ගෙවත්තක් එක්ක ඔයාලට ජීවත් වෙන්න පුළුවන්.